මං රේඩියෝ එකේ දැන් එනකොට අහගෙන ආවා සිරසේ නිවුස් එකේ කියනවා පාර්ලිමේන්තු කෝප් කමිටුව විදේශ රැකියා සඳහා පුහුණු වැඩසටහන සති දෙකක් ඇතුළත සකස් කර දෙන්නේයි කෝප් කමිටුව නියෝග කරයි කියලා. දැන් වෙලා තියෙන්නේ විදේශ රැකියා ක්ෂේත්‍රය මුළු රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා. රටේ රැකියා නැහැ. ගොඩක් අය යන්න බලාගෙන ඉන්නවා. විදේශ රැකියා ක්ෂේත්‍රයේ වෙනදා තිබුණට වඩා ලොකු පිබිදීමක් ඇති වෙලා තියෙනවා. එතකොට දැන් හැමෝම බලනවා මේ මල් වට්ටියට අත ගහන්න කොහොමද කියලා. විදේශ රැකියා වැඩේට පොඩ්ඩක් හරි දායකත්වේ දෙන්නේ කොහොමද කියලා. සති දෙකක් ඇතුළත පුහුණුව පිළිබඳ වැඩසටහන හදලා දෙන්න කියලා. උදාහරණ කියලා තියෙනවා 2016 නර්සින් ඇග්‍රීමෙන්ට් එකක් හම්බ වුණා අපිට ඇමරිකාවෙන්. ඒකට අපිට යවන්න පුළුවන් උනේ 3 දෙනයි. ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන පුහුණුවක් නැති නිසා ඒ නිසා වහාම සති දෙකක් ඇතුළත මේ ප්‍රශ්නේ විසඳන්න කියලා. මට තියෙන ප්‍රශ්නේ මේ මාස 3-4කට මේ ක්ෂේත්‍රයේ ඇති කරලා තියෙන වෙනස මේ ක්ෂේත්‍රයේ පුහුණු ක්ෂේත්‍රයන් වලට ඉඩකඩ ලබා දීම පිළිබඳව ඒ වගේම අවබෝධය පිළිබඳව සහ එතනදී ඒ අයගේ උත්තර ටික ගන්නෙ නැතුව කොහොමද පුහුණු වැඩසටහන් කරෙන්නේ මොකද්ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩපිළිවෙල මොකද්ද වගකීම කියන එක අහන්නේ නැතුව එකපාරට ප්‍රකාශ නිකුත් කරනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ මේ රටේ විදේශ සේවා නියුක්තිය පිළිබඳ රෙගියුලේටර් එයාට තියෙන්නේ ඒක පිළිබඳව නියාමනය කරන එක එතකොට නියාමනය කරන අතරවාරේ ඒ කෝප් කමිටුවේමද කියන එක මන්ත්‍රීවරයෙක් අපේ ඇයි පෞද්ගලික අංශයට විවෘත කරන්නේ නැත්තේ කියලා. ඇයි රජය තියාගෙන ඉන්නේ? රජය පිටරට යවන්නේ නැහැ. රජය යවන්නේ රාජ්‍යයන් රාජ්‍යයන් අතර තියෙන කිවිසුම් වලින් ඒ කියන්නේ යවන ප්‍රමාණයෙන් 99%ක් යවන්නේ පෞද්ගලික අංශය. ඒව නොදැන මාධ්‍යයට ඇවිල්ලා කියනවා මේ පෞද්ගලික අංශයට යවන්න දෙන්න කියලා. මේ ඉන්නේ අපේ ඒජන්සි ආයතනෙමේ ඉන්නු. 99%ක් යවන්නේ ඒජන්සි ආයතන. පෞද්ගලික අංශය. නොදැනුවත්කම ප්‍රදර්ශනය කරනවා කෝප් කමිටුවට ඇවිල්ලා. එතකොට පුහුණුව ගත්තහම මේ රටේ පුහුණුව මෙච්චර කාලයක් චිරාත් කාලෙක ඉඳලා ලංකාවේ වෘත්ති අධ්‍යාපනය කියන එක පැත්තකටම දාලා තින විෂයක්. අපේ තියෙනවා VTA එක, NITA එක තියෙනවා, ටෙක්නිකල් කොලෙජස් තියෙනවා. රටේ හැම තැනම රාජ්‍ය හරහා හසුරවන හැම ගමකම හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම වෘත්ති පුහුණු ආයතන තියෙනවා. නමුත් වෘත්ති පුහුණු ආයතනයේ කොසුයිදල් බඳින්න වෙන වෙන වෘත්තීන් වලට ඉලක්ක කරගෙන වැඩසටහන් සකස් වුණාට ලෝකේ ජොබ් මාකට් එක කොහෙද තියෙන්නේ ලංකාවේ අනාගත ජොබ් මාකට් එක මොකක්ද ඒක ඉලක්ක කරගත්තු වැඩපිළිවෙලක් සකස් වෙලා නැහැ අපි කෙටි කාලයක් ඇතුළත මේ සියල්ල සකස් කරලා දීලා දැන් ඒ ආයතන සියල්ල තරුණ සේවා සභාව යොවුන් සේනාංකය මේ සියල්ලත් සම්බන්ධ කරගෙන අපි දැන් ඒ අය කොතනටද යන්න ඕනි කියලා අපි දැන් දීලා වැඩ පටන්ගෙන තියෙන්නේ හැබැයි නිින්දෙන් ඇහැරුණා වගේ කට්ටිය කතා කරනවා අපේ රටේ අධ්‍යාපනයේ බිඳුවේ ඉඳලා ඉංග්‍රීසි උගන්වන්න හදනකොට අපේ දේශපාලඥයෝ අපේ වෘත්තීය සමිති විරුද්ධ වෙලා අපේ දරුවන්ට අර 1956 සිංහල රාජ්‍ය භාෂාව කරලා අපේ දරුවෝ මොට කරා වගේම ඉංග්‍රීසි භාෂාව නැති කරලා අර ඇමරිකාවෙන් අපිට හම්බෙච්ච නර්සස් ටික යවා ගන්න බැරි වුණේ ඒගොල්ලන්ට ඇමරිකාවෙන් ඉල්ලපු ඉංග්‍රීසි ප්‍රවීණතා මට්ටම අපිට හදා ගන්න බැරි නිසා ඒක වෙන වරදක් නෙවෙයි අද එංගලන්තයේ අපිට නර්සස්ලට ලොකු ඉල්ලුමක් තියෙනවා ලොකු ඉල්ලුමක්. හැබැයි IELTS level 8.75 අපි සම්පූර්ණ කරන්න ඕනේ. හැබැයි අපේ රටේ නර්සස්ලට බොහොම දක්ෂ හෙදියෝ ඉන්නේ. බොහොම දක්ෂ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් අපේ රටේ ඉන්නේ. හැබැයි ලෝකෙට යවන්න උවමනා කරන මූලික බැරියර එක අපි ඉංග්‍රීසි පැත්තෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මාස දෙකෙන් තුනෙන් මේ මිනිස්සුන්ගේ ඉංග්‍රීසි එක හදන්න පුළුවන්ද? බෑ. එහෙනම් දශක ගණනාවක් තිස්සේ රටේ අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාව නැති කරලා වෘත්ති අධ්‍යාපනය කියන එක පැත්තකට දාලා වැඩ කරපු අපි හැමෝම දේශපාලඥයෝ වෘත්තීය සමිති රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා මේකට වග කියන්න ඕනි. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපේ නර්සස්ලා ජර්මනියට ඇග්‍රීමෙන්ට් එකක් අපි සයින් කරන්න සූදානම් වෙනකොට යවන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපිට එකඟතාවය දෙන්නේ නැහැ. ලංකාවේ උමනා ප්‍රමාණයට නර්සස්ලා අඩුයි ඒක නිසා ලංකාවෙන් ගන්න බෑ ඒගොල්ලන්ට කියලා. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? ලංකාවේ නර්සස්ලා වැඩියෙන් හදන්න ඕනේ. හැබැයි නර්ස් කෙනෙක් වෙන්න නම් සයන්ස් විද්‍යාංශයෙන්ම ඉගෙනගෙන තියෙන්න ඕනේ. විද්‍යාංශයෙන්ම ඉගෙනගත්තු අයද වෛද්‍යවරු වෙලා තියෙන ඉතිහාසය බලන්න. එළියෙන් ගිහිලා අපි ඉගෙනගත්තු අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි සමහර වෘත්තීය සමිති කියනවා බෑ එහෙම කරන්න බෑ. ඒකට වෛද්‍ය තියෙන්න ඕනේ විද්‍යාංශයෙන්ම ඉගෙනගෙන තියෙන්න ඕනේ. හැබැයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ කලා උපාධියට භූගෝලය දේශපාලන විද්‍යාව තර්ක ශාස්ත්‍රය බෞද්ධ සාහිත්‍ය නේද මේවා ටික උගන්වලා විශ්වවිද්‍යාලෙත් යවලා විශ්වවිද්‍යාලෙන් අවුට් වුණාම ඩිග්‍රියකුත් අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කුරුටු ගන්න එවනවා. හැබැයි එතනින් එහාට අධ්‍යාපන ක්‍රමේ කොහොමද වෙනස් වෙන්න ඕනි කියලා කල්පනා කරලා නැහැ. ලේබර් මාකට් ස්ටඩි එකක් නැති ආසියාවේ එකම රට ලංකාව ලේබර් මාකට් එකක් ගැන ස්ටඩි කරලා නැහැ මෙච්චර කාලයක්.
labor market එක study කරන්න නැතුව කොහොමද අපි දැනගන්නේ අනාගතයට අපි කොතනටද යන්න ඕනේ කියලා. අපි එකපාරට ඉන්දියෙන් ඇහැරලා කතා කරලා වැඩක් නැහැ. කාලාන්තරයක් තිබිච්ච ක්ලිෂ්ඨ ප්‍රශ්නය. labor market එකේ අවශ්‍යතාවය study කරගන්න analytically කොච්චර තැනකට අපි යන්න ඕනද කියලා අපි ගණන් හදලා බලා ගන්න. අපේ මන්ත්‍රීතුමා වාඩි වෙන හිටපු මන්ත්‍රීතුමා දැන් හිටපු ඇමතුමා. එතකොට ඒ අපි රටක් විදියට අපි එතනට සූදානම් වෙන්නේ නැහැ. දැන් පටන් ගන්න තියෙන්නේ දීර්ඝ වැඩක්. මුල ඉඳලා අපි හදා ගන්න තියෙනවා. වෙනස් කර ගන්න තියෙනවා. අධ්‍යාපන ක්‍රමයේ ලෝකෙට ගැලපෙන්න අපි හදා ගන්න තියෙනවා. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට නම් අපි කොතනින්ද දරුවා පටන් ගන්න ඕනේ? මුලින්ම විවෘත මනසකින් යුත් දරුවෙක් හදනව ඇරෙන්න. නේරංජනා ගඟෙන් පැනපු අශ්වයාගේ කතාව කියලා දීලා ඈ අශ්වයා කොහොමද පැන්නේ කියලා දරුවා ඇහුවත් කටවහගෙනින් කියනව ඇරෙන්න නේ? ඒකනේ තියෙන්නේ. එරදියෙන් ආවා කිව්වම කොහොමද උඩින් ආවේ කිව්වහම ඒක අහගන්න ඒක දරුව ඇහුවොත් එහෙම කොහොමද උඩින් යන්නේ කියලා ඇහුවොත් ඒක උඹට වැඩක් නැහැ කටවහගනින් පොතේ තියෙන දේ ඉගෙන ගනි. එහෙම අපි ඉගෙනුවොත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට අපිට දරුවෝ හදන්න බෑ. විවෘත මනසකින් දරුවෝ හදන්න පළවෙනි පෙර පාසල් අධ්‍යාපනයේ ඉඳලා අපේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වෙන්න වෙයි. වෘත්ති අධ්‍යාපනයේට වැඩි අවකාශයක් ජාතික අවශ්‍යතාවයක් විදියට හදා ගන්න වෙනවා. ජපානයේ 2034 වෙනකොට අපි ජපානයේ ගිහිල්ලා ආවහම අපි දැනගත්තු දේ 2034 වෙනකොට ජපානයේ රැකියා අවශ්‍යතාවය ඒ රටේ ජනගහනයේ අඩුවීම වයස්ගත ජනගහනයේ වැඩිවීම ඒකත් එක්ක 164ක් ජපානයට ඕනි විදේශ ශ්‍රමිකයෝ. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? ඒකට ප්ලෑන් කරන්න ඕනේ. හැබැයි ජපානයට යන්න ඉස්සෙල්ලත් මම කැබිනට් අමාත්‍ය බේදූරේ බාරගෙන සති දෙකකට පස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා ජපන් භාෂාව අපේ රටේ පුංචි පන්තියේ ඉඳලා උගන්වන්න ඕනේ. අපේ කරිකියුලම් එකට දාන්න ඕනේ කියලා. දැන් කැබිනට් මණ්ඩලය අනුමත කරලා අපි වැඩේ පටන් ගත්තා. හෙට අනිද්දා වෙනකොට පාෂාල් විෂය නිර්දේශයට ජපන් භාෂාවත් අපි එකතු කරනවා. අපි ප්ලෑන් කරන්න ඕනේ තව අවුරුදු 10කට. හැබැයි අද මේ වැඩේ එකපාරට ගහෙන් ගෙඩියෙන්න වගේ කරන්න බෑ. හැබැයි මේක රාජ්‍ය බදාගෙන මේක රාජ්‍යම සේරම කරනවා කියලා මේ කාර්යය කරන්නත් බෑ. මේක පෞද්ගලික අංශයේ සහයෝගය ගන්න ඕනේ. ඒකයි අපි ලෝක අවශ්‍යතාවයේ හඳුනා ගන්න ගම පෞද්ගලික අංශයටත් ඒකට ඉඩ හදලා දෙන ගම ඒ ලෝක අවශ්‍යතාවයේ ඉගෙනගෙන ලෝකයේ ලේබර් මාකට් එක කොයි විදියටද හැසිරෙන්නේ ඒකට ගැලපෙන විදියට අපේ සිසුන් නිර්මාණය කිරීමේ වගකීම අපිට රටක් විදියට තියෙනවා. ඒක අධ්‍යාපන අමාත්‍යාංශයට වෘත්තීය පුහුණු ආයතනවලට පූර්ව ළමාවිය මධ්‍යස්ථානවල ඉඳලා හැම කණ්ඩායමම එකතු වෙලා රටේ ඉදිරිය හදා ගන්නවා. ඒකට අපි කාටවත් චෝදනා කරලා හරියන්නේ නැහැ. අපි හැමෝම මේ වෙනස කරන්න දැන් එකතු වෙලා වැඩ කරන්න ඕනි වෙලාව ඇවිල්ලා තියෙනවා. දැන් දයාසිරි ජයසේකර මැතිතුමා විපක්ෂයේ නියෝජනය කරත් ජපානයට ගිහාම කොහොමද රැකියා ටිකක් ගන්න කියලා අපිත් එක කතා කරනවා. ලංකාවට රස්සා ටිකක් අරන් එන්නේ කොහොමද කියලා. කොහොමද විවෘත කරලා දෙන්නේ අපේ දරුවෝ ටිකක් තව රට යවන්න කියලා. ඒක තමයි රටේ අවශ්‍යතාවය. අපි හැමෝම එකට එකතු වෙන්න ඕනි. මේක අමාරු වෙලාවක්. මේ වගේ වෙලාවක අපි හැමෝම එකට එකතු වෙලා වැඩ කළොත් මේ ප්‍රශ්نين මේ තියෙන ගැටලු වලින් අපිට මුදා ගන්න පුළුවන්. අර අපි කිව්වේ රාජ්‍ය බදා ගන්න ඕනේ නෑ කියලා. ඒ රාජ්‍ය බදාගෙන ඉන්නේ නැතුව අපි ඕන දේ කිව්වහම ලේබර් මාකට් එක ස්ටඩි කරලා අපිට පුළුවන් වෙනවා මේ වගේ ආයතන නෝදර්න් කැම්පස් වගේ ආයතන තව බිහි කරගෙන රටේ ඇතුලේ ඒ අවශ්‍යතාවයට අපිට ඉඩකඩ හදලා දෙන්න. මේකට මේ එකතු වෙන අද ආරම්භ කරපු මේ නෝදර්න් කැම්පස් එක අපේ අවශ්‍යතාවයට දවසේ අවශ්‍යතාවයට කාලීන අවශ්‍යතාවයට ඉතාමත්ම වැදගත් කියන කාරණාව මම මතක් කරනවා. මට අපි හැම වෙලාවෙම සිද්ධි වෙනකොට අපි දේශපාලඥය දිහා ඇඟිල්ල දික් කරනවා. ඒක ඇත්ත. දේශපාලඥය වග කියන්න ඕනි ප්‍රතිපත්ති හදද්දි. හැබැයි අපි වෙනස් වෙන්න ඕනි අපි හැමෝම. අපේ රාජ්‍ය සේවයේ දැන් රාජ්‍ය සේවයේ ලක්ෂ 17ක් වගේ නේද? දැසිරියස්ක මැතුමා. 17ක්. අපි හැමෝම උදේ 8 ඉඳලා හවස 4 වෙනකන් අපි වැඩ කරනවා නම් අපේ කාර්යක්ෂමතාවය ඉතාමත්ම හොඳ නම් අපේ රටට ඉතාමත්ම හොඳයි. එක්කෙනෙක් එක දවසකට ලක්ෂ 17ක් එක්කෙනෙක් එක දවසකට රුපියල් 100ක් අවභාවිතා කරොත් මං කියන්නේ නිකන් ෆොටෝකෝපි මැෂින් එකෙන් ගෙදරට ෆොටෝකෝපි 3-4ක් ගහගෙන ගියොත් ඕන් නැති කෝල් 5ක් 6ක් ගත්තොත් කලින් පොඩ්ඩක් ගෙදර ගියොත් වැඩ කරන වෙලාවේ Facebook එකේ ගොඩක් වෙලා හිටියොත් අපි කාලේ ප්‍රොඩක්ටිවිටි එක බැලුවාම යාගේ ප්‍රොඩක්ටිවිටි අපි හිතමු රුපියල් 100කින් අඩු වුණා කියලා. දවසකට 17 ලක්ෂයේ වැඩි කිරීම 100 කීයද ගණන් හදාගන්න. 17 ලක්ෂේව 100ක්. ඒක දවස් 20ක් මාසයට වැඩි කරන්න. ඒක වැඩි කරන්න දවස් අඩු ගානේ වැඩ කරන ගානේ 12කින් මේ ගණන් ටික මම ගණන් හදාගන්න මම එච්චර හිතෙන් ගණන කියන්න මට දක්ෂ නැහැ. බලන්න ඒ ගාන මිලියනද බිලියන ගානක්ද අවුරුද්දකට අපි එක්කෙනෙක් රුපියල් 100ක් නාස්ති කරොත් වෙන ගාන. එහෙමනම් අපි හැමෝම එකතු වෙලා මිසක් අපි හැමෝම වෙනස් වෙලා මිසක් මේක වෙනස් කරගන්න බෑ. එතනට අපි යමු. සුභාසිරි හැම දිනාටම බොහොම ස්තුතියි.